මිරිස් සාකේ ගත්තාම පොළොවට ඉහලින් සාකේ කඳ සහ වර්ධක කොටස් අඩි දෙකක් තුනක් පමණට වර්ධනය වෙනවා. පොළොවෙන් පහළ කෘස ගත්තාමත් මූල මණ්ඩලයත් අඩි දෙකක් පමණ දක්වා විහිදෙනවා පොළොව යට. එතකොට පොළොව යට අඩි දෙකක් පමණ මූල මණ්ඩලයට විහිදෙන නම් පොළොව ලිහිල් පසක් වෙන්න ඕන, බුරුල් පසක් වෙන්න ඕන. අපි කලින් කිව්වා මිරිස් සාකට අවශ්‍ය වන්නේ ගැඹුරු සාරවත් ලෝම් පසක් කියලා. එතකොට මේ අපේ පස ගැඹුරු ආකාරයෙන් ලෝම් පසක් වශයෙන් සාරවත් පසක් වශයෙන් සකස් කර ගැනීමේදී පස් පෙරලීම, බිම් පෙරලීම ඉතාමත් වැදගත් කාරණයක්. මෙතනදී ට්‍රැක්ටරයකින්, රෝද හතරේ ට්‍රැක්ටරයකින් නැත්නම් රෝද දෙකේ ට්‍රැක්ටරයක් යොදලා අපිට පුළුවන් පොළව හාගන්න, පස් පෙරලන්න. මූලික පෙරලීමෙන් පස්සේ කැට පොඩි කරලා සියුම් පස් කැට බවට පත් කරගෙන අපිට පුළුවන් ඊළඟට අපේ බිම් සකස් කිරීමේ කටයුතු කරන්න. මිරිස් සෝගා සඳහා සිටුවීම සඳහා අපිට පුළුවන් පාත්‍ති ආකාරයෙන් සකස් කරන්න. අපට පීලි දෙකක් හිටවන්න පුළුවන්, මිරිස් පැල පීලි දෙකක් හිටවන්න පුළුවන් ආකාරයේ පල්ලට තියෙන පාත්‍ති ආකාරයෙන්. එහෙම නැත්නම් වැටි සහ කාණු, වැටියක් සහ කාණුවක් ආකාරයට යොදාගත්තු භූමියක්, එහෙම නැත්නම් ලියද්දක් ආකාරයෙන් අපිට පුළුවන් බිම් සකස් කරගන්න.